හරි එතකොට මේ පළවෙනි එකෙන් තියෙ පේනවනේ මොකද්ද මේ බිම පිහිදාන රූපය එතකොට ඊ සරම නූසල් ලාගු ඉසම්මික මේ පුද්ගලයා කුමක් කරමින් සිටීද පළවෙනි එක පංගල් සල් ගු ඉසම්මිද සල්දා කියන්නේ මොකද්ද අතු ගන්නවනේ කාමරය අතු ගාමින් ඉන්න දෙක තක්තා කියන්නේ පිහිදානවනේ පිහිදාමින් ඉන්න පිහිදාමින් ඉන්න तुंगने का केदारना सल केदार के पाड़ी पेल ने पाड़ी पेल अतुगामी इन्नवा पाड़ी पेल पीहिदामी इन्न इधर तो ओके जगह पे तो किया ना देखूँ ना मैं ब्याह करने में काटी ने गोई समिदा किया ने कर्मिंग इन्न मैं अवस्था आवे कर्मिंग इन्न होगी आइडर उत्तरे देखा इड पास से देवनीय के ताम गरे गल के चेहरे विस्तरे एक दिन यौंहा का चित्रपाटी हरिन कौन कहना अडू वट के हरिन कहना अडू वट लाभ इसमें एक एंड दें खागे ओक क्या ने प्राइस का गाना नहीं गाना तीन दोस्त दाग कौन दोस्त दाग मान नहीं चुनो एक का अडू कल तीन वाला चील चुनो ना लेकिन मान मैं क्या मान है चील चुनो क्यों वो ना दाल अडू कल तीन हायर सायों किगन बाहविता करना खा ले දෙදා දහට අවුරුද්ද 11 වෙනි මාසේ 1 ඒ කියන්නේ කොහෙන් කොරිනුනේ කියන්නේ ඊචොන් සිප්පල් නෙවන් සිබිරොල් ඉරිල් මොග්ගියෝ ඉල් පුටෝ ඒ මාසෙම 30 වෙනිදා එනවා සිබිරොල් සම්සිබිල් කම් සිකුරාද දක්වා ඊට පස්සේ මේ සිනමා ශාලාවේ නම මෙගා යොන්හා ගන් කියලා තියෙනවා හරි ප්‍රශ්නෙන් අහන්න ගැලපෙන එක පළවෙනි උත්තරේ 12 වෙනි මාසේ මල් කියන්නේ මොකද්ද अगर ये वाके माल की ना तेरुं तुरंत ही नमनों भाषा अब अश्वेय तब मैं क्या है ने दोस्त निमास है अगर देखो आप भाषा तारण बुलवाल मैं दोस्त निमास है मेरे का दाल बनने एक लोस्ट निमास नवंबर मास सीबी ओल माल का आज के दोस्त निमास है अगर देखो एक हरियाणा नया दोस्त इड बात से देवनी उत्तरे मुगत रेगता है उत्तरी पांडा कडू गलत ही रहेगी पांडा कडू टू दे रहा हरी ये वाके मुझे हरीन किए ने कट वो का हरीन था माय अडू करना ये वाके मुझे आप इट दहा तूना पार्ट में हो कलस्त्री पार्ट में हम उन्हें अरे साबात तुझे का कोमा नोचन और नहीं ला ये तो लोग क्या ने मार्क करना अडू करना और काका जूसे हो गया लगिया අක්තා ඒක මතක තියාගන්න හරින් කියන වගේම කක්තා කියලා කියන අඩු කරනවා අර චෝම් පීසයෝ ලකජ් සේව කියලා කිය. හරි එතකොට තුන්වෙනි උත්තරේ ආල් චින් චොනුනේ යොන්හාරල් පොල්සු ඔප්සම් මිදා ඒක ඉසම් මිදා කියලා තිබුණා. හරි වොන් 7000ට ෆිල්ම් එකක් බලන්න බෑ කියලා තියෙනවා. හරි ඊට පස්සේ හතරවෙනි එකේ තෝනල් ඔප්ටිමාන් යොන්හාරල් පොල්සු ඉසම් මිදා ඒ කියන්නේ මොකක්ද තෝන් කියන්නේ මුදල් ඔප්තා කියන්නේ නෑ ඊමාන් දැම නැති වුණාට ෆිල්ම් එක බලන්න පුළුවන් රල් සිසම් මිදා ගන්න පුළුවන් හරි එතකොට මේකේ ඉතින් උත්තරේ දෙකක පැහැදිලි මේ ව්‍යාකරණ කියලා තියෙන්නේ ඉතින් මොකද්ද රල් සිසම් මිදා තියෙනවා ඒ කියන්නේ මොකද්ද කරන්න පුළුවන් රල් සි ඔප්සම් මිදා කියන්නේ කරන්න බෑ ඊට පස්සේ එච්චර තමයි හරි ඊට පස්සේ 3 4 හිස්තම් පුරණේව පින් කලෙන් තොරකල් කජන් අල්මදල් කොට සිත්තිය හිස්තම් වල අග්‍රපිට පිළ තෝරන්න एक टिका कोई अंतिम पाठ अंगल पनास पाह पाठ में तीन का कप्योंग मेंस ऐसा किया मुकाद पढ़ी पेश हिट टेक बैठू पार्टा पढ़ी पेश हिट टेक तब पेश लिप टेक फोमे ऑन क्या देख का हमने तब बैलू आवा पढ़ी पेश हिट टेक देख का हम मुकाद हिस्टनट ईरान को सी समिता ईरान के ने किए लायक आती है ना यह में किए लायक आती है ना इगोसन इगोसन के ने मेरा नाम एक नाम पारो पारो क्या है एवलिम ऐसरीम ऐसरीम क्या है ऐसरीम बाय मैं खलो जागा काम करूँगा सील जेरो क्या है एत्तटम एत्तटम पादनं तोन निम्मिदा एत्तटम लबागर ना मुझे एक आर सील जेरो क्या लेन तो मैं काल्ला करा दी एत्तटम लबागर ना मुझे ऐसा कोटा मैं आय की वोट ये वचन निकाल नितरा हम बेन्ना दीन दा कप्यो में तो सो क्या ने पढ़ी पे हिट टेकर पौधा किया ने बालना मैं उन दम बैलू आम बैलू उठ किए ने कर ईरान के ने वाके गोसी सब
කියලා එකක් තියෙනවා. ඊගොසි ඊගොසන් එය පරෝ එසනින්ම කලෝජාගා කම්කරුවා සිල්ජෙරෝ සිල්ජෙරෝ කියන්නේ ඇත්තටම ලබා ගන්නා මුදලයි. පළවෙනි උත්තරේ සිල් සුරියොන් එක කියන්නේ ශුද්ධ වැටුප net salary කියන එක අදට අතර ලැබෙන උදා කියන එක. ඔය 55 පාඩුවේ page sheet එකක්ම අපි එහෙම් පිටිම කරේ. ඊට සික්තේ කියන්නේ ආහාර දීමනා. එකෙන් අපි කිව්වා සමහර ආයතනවල මේ කම්පැනියෙන් පඩියට එකතු කරලා කෑමට සල්ලි දෙනවා කියලා. ඒක. ඊට පස්සේ ඔන්න ඕකත් පොඩ්ඩක් ආයි මං කියන්නේ මං අර දීපම 51 50 ටියුට් එකේ තියෙන මේ වචනේ යොන්මල් චොන්සන්. මේකට කියන්නේ වර්ෂයාග බදු ආපසු ලබා දී. වර්ෂයාග බදු ආපසු ලබා දී. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මෙහෙමයි. දැන් මේ එහෙ දැන් මේ දවස් ලංකාවේ කතාවක් කියන්නේ මේ අතාවක් කරනවා ඇත්තන බදු ගහන ලංකාවේ දැන් පඩියට මෙතනත් ඉන්නවා එහෙම බදු ගෙවපු කෙනෙක් එක මාසයක් කරා. ආ එතකොට මේ මොකද්ද මේ මේ එහෙම මේ බදු ගහනකොට ඒගොල්ලෝ අර මේ මාසයකට වැටුපෙන් මේ දල ගාණක් තමයි අය කරන්නේ. ඒ කියන්නේ අපි කියමුකෝ සාමාන්‍ය සේවකෙක් මේ මෙහෙතලිය වලින් කියමුකෝ ලස්ස හතක විතර පඩියක් ගන්නවා කියලා. එතකොට එයාගේ පඩිය සමහරට ඕටි තියෙන දවසට ඒ ගාණක් වෙනවා නැති දවසට ඊට අඩු වෙන්න පුළුවන්. ගොඩාක් ඕටි දින වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ මා මේ අවුරුද්ද පුරාම එකම ගාණක් තමයි අය කරන්නේ ආණ්ඩුවේ. ගණන් හදන්න පහසුයි. ඊට පස්සේ ඔය දැන් වර්ෂයාග බදු ආපසු ලබා දීම කියන්නේ ඊට පස්සේ දැන් දෙසැම්බර් 31 මාස ඉවරයිනේ මාසෙම අවුරුද්ද. ඊට පස්සේ මේ ඒගොල්ල පෙබරවාරි වගේ වෙලා ඇත්තටම දැන් යාගේ පඩියලා 6 මාරයි 5යි 7යි 7 මාරයි ඔහොම වෙනස් වෙනවානේ. අන්න එතකොට මේ හරියටම නැත්තම් රුපියල්ටම ගාන හද. ඊට පස්සේ ඒ අතර වෙනසක් තිබුණොත් මේ කම්කරුවගේ account එකේ ඒ ඉතුරු ගාන දාන. අඩු වුණොත් ආයි ඊළඟ වගේ කපා ගන්න. ඔව් මේ වගේ තමයි. එතකොට ඒක ඒකට තමයි ඔය යොන්මල් චොන්සන් කියලා කියන්නේ මේකත් ඔය උත්තරය දීලත් ඔහොම ප්‍රශ්නයක් එනවා. මේ දැන් මේක මේක වගේ. හරි වර්ෂයාග බදු ආපසු ලබා දී. ඊට පස්සේ කොන්ජේ හදාගෙන අඩු කරනවා කියන. ඔය පේ ෂීට් පාඩමේ ඒ විදිහට ඔය වචන ටික තියෙනවා. ඔජේ කොන් හදා අපේ. කොන්ජේ හදාගෙන අඩු කිරීම. අර කොන්ජේ චොන් එක කියලා කියන්නේ අඩු කිරීම වල එකතුව කියලා පේ ෂීට් එකේදී. හරි ඒකට දැන් පේනවා දැන් මේකේ විභාගෙට මේ ඔය වරදින්නේ අර මම කියන්නේ ඒක අර පොත කාලාගේ තියෙනවා කියලා ශනිකෝ මතක් වෙනවනේ මේක මේකයි කියලා. ඒක හොඳට පාඩම් කරලා තියෙනත් ඕනේ මේක මතක් වෙනත් ඕනේ. දැන් මේකේ උත්තරේ නම් අර ඇත්තටම අර යුගල පද වගේ සිල් ජෙරෝ කියන වචනේ දන්නවනම් මේක හොයා ගන්න පුළුවන්. මේ ඇත්තටම කියන්නේ. හරි. ඊට පස්සේ නිකන් මතක් කරමු බලන්න ඔය පඩි පේෂිට් එකේ තිබිච්ච මේ පාඩම හැමෝටම අය කරානේ. මේ මොකද ඒක තියුණු වචන? මොකද්ද මේ මූලික වැටුපේ මොකද්ද කිව්වේ? කිබුන්ග. ඊට පස්සේ OT වලට ජනව. නැත්නම් යොන් ජංකන්. ඊට පස්සේ නයිට් ඇලවුන්ස් වලට යාගන් කළ සුදා. ඊට පස්සේ ආහාර දීමනාව සික්තේ. ඊට පස්සේ අඩු කිරීම පැත්තේ මොකද්ද කොන්ජිය චොන් එක අඩු කිරීම වල එකතු. ඒවැස් එක බදු. ඊට පස්සේ මොකද සුදොක්සේ කියලා දිනු ආදායම් බදු. ඊට චුමින්සේ අර ජීවත් වීම බද්ද. සයොංගම් බෝනස්. ඊට පස්සේ තමනවා තිබ්බේ මේ අඩු කිරීම වල අර මොනවද මේ කුක්මින් යොංගම් කියලා තිබුණා. ඔත් ඒක කපන්නේ නැහැ. මේ ඊට කංගම් පෝහම් කියලා සෞඛ්‍ය රක්ෂණය. එහෙම. නෑ නෑ තෙජිකොම් කියන එකට අපේ පඩියෙන් ගාණක් කපන්නේ නැහැ. මේ කපන්නේ අර කුක්මින් යොංගම් කියන. ඒක නේද EPF එක වගේ තියෙන එක. තෙජිකොම් එක ආයතනෙන් දෙන එක. කුක්මින් ඒ වගේ වැඩ කුයිකුක් පියොම් පොහොම් කියන එකනේ ගුවන් ටිකට් පත්තාන රක්ෂණය. ඊට පස්සේ ටෙජිකොම් එකට මේ මොකද්ද අදා රක්ෂණය චුල්කුක් මංගි පො චුල්කුක් මංගි පො. හරි එතකොට මේ හරි ඒ ටික තමයි. එතකොට ඒ ටික පුළුවන් වෙන්න නෝදේ නිකන් පොතේ ලියාගත්ත කියලා හරියන්නේ නැහැ. මේ පාඩම් කරලා පුළුවන් වෙන්න. දැන් ඕගොල්ලන්ගේ අද එකෙත් මම දැන් ඔය ඒක මම බැලුවෙත් ඒ එක එක්කෙනාගේ මේ අර ඔය වැරද්ද දැන් ඕගොල්ලන්ට මූලික ව්‍යාකරණ ටික පුළුවන් ප්‍රශ්නයක් කියලා තේරුම් ගන්න පුළුවන් ඔක්කොම හරි. අර ඔය පාඩම් නොකරපු නොදන්නා වචන හින්දා තමයි ඔය වැරදින්නේ. එහෙනම් කොහොමද පාඩම් 50ටම හොඳට බලා ගන්නවා. හරි ඊට පස්සේ මේ හතරවෙනි එක කිචිමි නාගෝ මාණි අප්පස්ස මිදා. කිචිම් කියන්නේ කැසනේ. කැස්ස හැදිලා ගොඩාක් අමාරුයි.
දැන් ඒවා දන්නවනම් ලියා ගන්න ඕනේ පිටපත් දිනනවා කියලා දැන් හරි ඊට පස්සේ ඊසා සොන්සෙන් නිමිගේ දැන් අපි දන්න ડોක්ටර් ඊසා සොන්සෙන් නිමර එයාට ගෞරව පිණිස වෛද්‍ය ගුරුතුමා කියලා වගේ එගේ කියන දන්නව අර පුද්ගලයා කියන එගේ මේ හිස්තනක් පත්ගෝ පත්තා කියන ලබා ගන්නවා පත්ගෝකම ලබාගෙන ලබාගෙන චොපන්ජොන් අල් පදස්සම් නේ චොපන්ජොන් කියන්නේ මොකද්ද බෙහෙත් තුන්දු ප්‍රෙස්ක්‍රිප්ෂන් එක බෙහෙත් තුන්දු ලබා ගත්තා එහෙනම් මෙතන සිංහලෙන් කිව්ව මොකක්ද එන්න ඕනේ ප්‍රතිකාර ප්‍රතිකාර ඒතර පළවෙනි උත්තරේ චංගු කියන්නේ සාකි සාකි ඊට පස්සේ චං සං කියන්නේ රෝග ලක්ෂණ රෝග ලක්ෂණ ඊළඟ චින්චල් කියන්නේ මේ ප්‍රතිකාර එර අරියු කියනවා චින්චල් කියනවා හරි ඊට පස්සේ සාග්වා කියන එක අපි දන්න තේරුම් කීපයක් තියෙනවා ඇපල් වලටත් කියනවා සාග්වා හදාගෙන සමාව ගන්නවටත් කියනවා ඊට පස්සේ ප්‍රස්තාර හරි එතකොට ඒකේ තියෙන මේ ප්‍රශ්න අපි කලින් අපේ මේ පේපර් එක සිවිච්ච ප්‍රශ්නය මම මතක හිටියේ චික්චංගින් කියන සේවකයෝ කියන එක ආයතනයේ වැඩ කරන සේවකයෝ ඉජික්සොනෙක් කියන්නේ රැකියාව කිජුනේ කියන්නේ වෙනස් කිරීම ඉජික්සොනෙක් කිජුනේ වෙනස් කිරීම තේහන් ගැන සෝල්මේවංගර ඒක දන්න සෝල්මේවංගර මාත්නන් ගොසල් මොසම්ක ගැලපෙන දේ කුමක් දැන් 134ක් තියෙන මොකද්ද ඔම්මු හන් මේ හන් ගේ ඔය වැඩ පරිසරය ඊට පස්සේ නොපන් යොන්පුම් කියන්නේ ඉහළ වැටුප. يعني ආදායම. ඊට පස්සේ ඉරි චොම්මන් කියන වෘත්තිමය භාවය වෘත්තිමය தත්තේ. ඊට පස්සේ හේසායි අන්ජොන්සොන් අන්ජොන් කියන එක අපි දැන් දන්නවනේ මොකද ආරක්ෂා ආයතනයේ ආරක්ෂා කම්පැනි වා හයිද නැද්ද පඩි දෙයිද නැද්ද ඒවා. ඊට පස්සේ ඉන්ක්වන් කියන්නේ සම්බන්ධක කැලම ඉන්න ඉඳන යාළුවෝ ඉන්න ඉඳ යනවා එහෙම සජන්නිම් යාළුවෙක් ඉඳ යනවා ඉතින් පළවෙනි උත්තර දැන් අපි දන්න ප්‍රස්තාර ප්‍රශ්නයක් අහාම අර අවශ්‍ය වචන ටික දන්නවනේ මුලින්ම තියෙන කජම් මන්සම්මිදා ඔය පළවෙනි උත්තරේ අගම තියෙනවා එතන මොකද කජම් මන්සම්මිදා කියන්නේ වඩාත් වැඩි තියෙන යම් වැඩිම එක කියන එකනේ දැන් ඒක ඉස්සරහින් බලනවා ඒක තියෙන්නේ කප්පියෝරෝ ඉනේ කියලා තියෙනවා ඒ කියන්නේ කප්පියෝ කියන්නේ ලැබීම් පඩිය අන්න මේ ඒක පොඩ්ඩක් වෙනස් දෙයක උත්තරේ කප්පියෝ කියලා වචනයක් අතර නැහැනේ ओ कप्यो आदायम गिन आदायम इन हेतु आदायम इन हेतु आयतने उमकी मारकर मारकरो खजा मानसमित वे मंख्या प्रस्तार मंगे मे अतन विनका मतलब प्रस्तार मारे चोवन ඔම්මු ඒ කියන්නේ හොඳ වැඩ ඔම්මු කියන්නේ වැඩ හන් ගෙව කියන්නේ වටපිටාවක් තජා මේ හොයාගෙන ඉචික් කනන් ඒ කියන්නේ වැඩ කරන නැත්නම් ස්ථානය මාරු කරන සරම්දරි පුද්ගලයෝ තූබොන්චරෝ වංශමිතා දෙවියන් දන්න විචාර දැන් වැඩ වටපිටාව තියෙන එකනේ එන එක වැරදි තූබොන්චරෝ නේ එක ඉල්බොන්චරෝ හරි ඊට පස්සේ පළවෙනි එක නෙවෙයි තුන්වෙනි උත්තරේ හේසා අන්ජොන්සන් ඒ කියන්නේ ආයතනයේ ආරක්ෂාව පොගෝ අචික්ඛනන් කියන්නේ මේ සේවාස්තනේ මාරු කරන සරම්දරි පුද්ගලයෝ සේබොන්චරෝ මන්සමිදා ඒ තුන්වෙනි තැනට විශාල ඊට පස්සේ හතරවෙනි එකනේ උත්තරේ කිව්වේ ඉන්ක්වන්ග කියන්නේ මේ මොකද්ද මේ සම්බන්ධකම් සම්බන්ධකම් ඉනිය කියන්නේ හේතුවෙන් හේසාරල් උම්කිනන් ආයතනයේ මාරු කරන සාරම්දරි පුද්ගලයෝ පියෝන් ප්‍රමාණය කජන් චොක්සමිදා වඩා තරි ඔව් එතන දැන් ප්‍රස්තාර ප්‍රශ්නේ එහෙම බැරි කවුරුවත් නැහැ දැන් ඔගේ ඔක මොකද්ද දැන් මේ प्रधानमंत्री का मे प्रश्न अंतिम तीन मुखा खजा मंता पड़ने के अंतिम मुखा वडा
දෙවෙනි එකේ අන්තිම තු බොන්චරෝ මන්සමිදා දෙවෙනි තැනට විශාලයි. තුන්වෙනි එක සේ බොන්චරෝ ඊට පස්සේ කජා චොක්සමිදා ඉතත් තව අතර කීපයක් දරන තෝ තව පොදා වඩා ওই ටිකයි. හරි ඊට පස්සේ 6 වෙනි එක තාම් කරන් ලිල්ගෝ මෝසේ තේහන් කරින්දි කරදිතිය. පහත් ඡේදය කියවා කුමක් සම්බන්ධ ඡේදයක්ද කියලා තෝරා. එතකොට චොම්සින් සිගානේ. ඒ කියන්නේ මොකද? දවල් කෑම වෙලාවේ උචේගුගේ කස්සම් මිදා. ඒ කියන්නේ නැබල් කල් එක මේක මොන කාලට ඇති වාක්‍යද? අතීත කාලේ කස්සම් මිදා ගියත් එර කොහයන්ගේ කෙසිනන්. කොහයන්ගේ කියන්නේ ගමේ කෙසිනන් කියන්නේ ජීවත් වෙන සිටින කියන එක. අර ඉත්තා කියනකට ගෞරව වචන. ගමේ ඉන්න කුමෝණින්ගේ දේවාපියන්ට සොම්මුරල් පොනෙස්සම් මිදා. සොම්මුල් කියන්නේ ඇගක් පොනේදා යවනවා පොනෙස්සම් මිදාගම යව්වා. ඒකේ අතීත කාලේ. ඊට පස්සේ පේසුම් පිනා කියන්නේ බෙදා හැරීමේ යවීමේ ගාස්තුව සම්මානෝන් යොසමිද මාන 3ක් වුණා. ඒ කියන්නේ බොන්න වලින් ගත්ත 30000ක් වුණා. බොන් 30000ක් වුණා. එන් පාර්තලේ යනකොට ගාස්තුද මුද්දර ගාස්තු තැපැල් ගාස්තු වගේ එහෙම නැත්නම් කුරිය ගාස්තු කියන එක. නැත්නම් ඕකටම කියනවා ටෙක් පේ යෝගම් කියලා කියන්න පුළුවන් කුරිය ගාස්තු කියලා. හරි. කොහොම හරි දැන් මේකේ අහන්නේ මේ ඒක මොකක් සම්බන්ධ ඡේදයක් කියලානේ. එතකොට දැන් තියෙනේ නම් හිතාගත්තා ඉතින් සොපයෝ කියන්නේ පාර්සල් එයා කියන්නේ වෙලාවක් වෙන් කරගන්න වෙලාවක් වෙන් කරගන්නවා බුක් කරගන්නවා ඒක ඊට පස්සේ සෙන්ගිල් උපන් දිනය ෂොපින් කියන්නේ ෂොපින් දන්නවා ඔව් සෙන්සෙන් කියන්නේ වැඩි සෙන්සින් වැඩි හිටියන්ගේ උපදේ තේරුම එකයි අර වැඩි හිටිය. මේ හත් වෙනි එකේ ආයේ තියෙන්නේ ස්ටැම්ප් පුරණ එකක්. මේක නම් මේ බොහොම පරණ වාසියක ප්‍රශ්න දාපුතේ තියෙන එකක් මේක. මේ සොන්නිම්. සොන්නිම් කියන්නේ අමුත්තා පාරිභෝගික කස්ටමර් කියන එකනේ. දැන් මේ නම් සර් කියන වගේ. එතකොට මේ ඒකේ තියෙනවා කරම් තෙන්ජන්චිගේ දුසෙව්. එහෙමනම් තෙන්ජන්චිගේ දෙන්න. දැන් එහෙමනම් තෙන්ජන්චිගේ දෙන්නේ කියන්නේ අපි ඉල්ලපු එක තියනවද නැද්ද? නැති හින්දා නැති කමට ආය යන්න බැරි කමට. එතන පළවෙනි එක තක්කල්පි දුසෙව්. තක්කල්පි දෙන්න. ඊටසේ තක්කල්වි තරිල් කායව තක්කල්වි දෙන්නද අපි කියවා එල් කායව කියන්නේ යෝජනාතුරු ප්‍රශ්නයක් අහනකොට කියලා තරිදා කියන්නේ දෙනවා එල් කායකම දෙන්නද ඊට පස්සේ තක්කල්වි නම් අන්දෙමිද තක්කල්වි නම් බෑ දෙන්න විදියක් නෑ ඉවරයි මොකක් හරි වෙන්නේ නැති අනේ එතකොට තමයි අර කියන අහේනා තෙන්ජන්ජිගේ දෙන්න හරි ඊට පස්සේ තක්කල්වි නම් චිගම් තෙම්මිද තක්කල්වි දැන් පුළුවන් ඕකේ කියන්නේ එතන ගැලපෙන උත්තරේ දුන්නා. ඊට පස්සේ 8 වෙනි එකේ තියෙන්නේ අර යතුරුකින් නැත්තම් සපෙනෝ හැකින් තද කරනවා හරි බුළු කරනවා හොඳ වෙලාවට ඒකයි තියෙන්නේ. දෙපැත්තම දාලා නැහැ. එතන මේක පෙනුමට මොන පැත්තටද තියෙන්නේ? තද කරන පැත්තට තියෙන්නේ. හරි. බෝල්ට් කියන්නේ මොකද්ද? බෝල්ට් එකනේ. ආ බෝල්ට් එක තම්බුගේ දමමින් ඉන්නවා. තම්බුගේ දමනවා කියන්නේ මොකද දෙක දාපමින් ඉන්නේ. ඊට පස්සේ බෝල්තරල් චොයිග චොයිග තද කරනවා තද කරමින් ඉන්න මේවා 41 වෙනි පාඩේ මේ විදිහට රූප ටික තිබුණා ඉතින් නාසා කියන්නේ ස්ක්‍රූප්පු නියන ස්ක්‍රූප්පු නියන නෙමෙයි ඇනේ නාසා ස්ක්‍රූප්පු යන්නේ තම්ගු විසම්මිත දවමින් ඉන්නවා ඊට පස්සේ චොයිග විසම්මිත ස්ක්‍රූප්පු වෙන තද කරමින් ඉන්න දැන් ස්ක්‍රූප්පු වෙන තද කරන්න මොකෙන්ද දරයිබෝ ස්ක්‍රූප්පු නියන හරි එතන මේකේ ව්‍යාකරණ තියෙන එකයි ගෝවි සම්මිදා ගෝවි සම්මිදා ගෝවි සම්මිදා කියන්නේ මොකද්ද කරමින් ඉන්න හරි එතකොට මතක් කරගන්න බලන්න 41 වෙනි පාඩේ මේ තිබුණා ඒක නම් ගොඩක් වචන තිබුණා නේ පෙවුන්ජි හතර අඩුව නිපෝ වය කපන අඩුව දරයිබෝ ස්ක්‍රූප්‍රීන සපෙනෝ යතුර පල්ලරයෝ දික්කුල් අඩුව අර පයිප රේන්ජි අන්තිම පිටු තිබුණා ඊට පස්සේ තමයි පාංචි මිටිය තිබ්බා ජොන් ඉදිරිල් තිබුණා තෝප් කීයද තිබ්බා අසපේනෝ තිබ්බා ඊට පස්සේ ඒවැ කරන වැඩේ තිබුණා යටින් අර ජොන් මොකද ඩ්‍රිල් එකෙන් කරන්නේ තල්දා කුමෙන් වල තල්දා ඊට පස්සේ කටර අඩුවෙන් කරන්නේ මොකද්ද මේ කපනවා නමනවා ඔය ටික තිබ්බා ඒවැ ටිකත් බලා ගන්න හොඳයි ඒකයි දැන් මේ කියන්නේ මේකෙන් මේ අපි යන්තම් බල හරියන්නේ නැහැ ඉතින් දැන් මේකේ මේ ප්‍රශ්න කටපාඩම් කරලා ඉවරයි පාසෙ නේ බෑ හොඳේ ඒ කියන්නේ අපි දැනගන්න ඕන එන පාසෙට උත්තරේ දෙන්න මේකේ නමයි මේ විදිය ප්‍රශ්න එනවා මේ ටික දෙනවා මේ 2000 පාඩම් කරගත්තාම හරි මේ ටික බලාගත්තාම හරි කියලා එහෙම එකක් නෑ එන පාසෙට උත්තර ලියන්න එක ගන්න ඕනේ කොහොමද
এর হিসাব পূরণ এক আ ও জে ই এ তঞ্জাঙ্গল ব্যাংক পোতা কিস্তারাক অনেং এক আসাম মিদা ব্যাংক ওটা গিয়া ඊට කාදගා ඉස්සමෙවන් කාඩ් එකක් තියෙනවා නම් චෝල් පොත් කතාස හොඳයි වගේ හින්දා චෙක කාඩරෝ සින්චොන් එස්සම එක ATM කාඩ් එකක තිල්ලුම් කළා හරි එතකොට දැන් මේකේ තියෙන්නේ මොනවද මේ ව්‍යාකරණ වලින් ගත්තොත් දෙකයි සෝ එකයි රගෝ එකයි සෝකිවි මොකද්ද හින්දා නිසා නැත්තම් කරලා කියන එක. දැන් ඇතර මේකේ වචන වලින් ගත්තොත් තියෙන දෙකයි. පොප්තයි මන්දල්දයි. පොප්තයි කියන්නේ මොකද්ද? තෝරනවා, ගලවනවා කිය වගේ තේරුම්න්නේ. ඔය ඇදලා ගන්නවා එහෙම. ඇතර පොබාසු කියන්නේ මොකද්ද? ඔව් තෝරගත්තු හින්දා ඇදලා ගත්තු හින්දා කියන එක. ඊළඟට මන්දරෝස කියන්නේ හදලා. කියන්නේ මන්දරෝස තේරුම් දෙකක් තියෙනවා හදලා හදපු හින්දා. ඉරාසේ රාගෝ කියන්නේ කිරීමට කියනනේ පොබ රාගෝ ගැළවීමට ඇදීමට ඉරාසේ මන්දල් ලාගු හැදීවට දැන් ඕක මේ ඔය 28 වෙනි පාඩේ මාතුකාර දිනෙත් ඕක මොකද්ද මේ තොන්ජංගල් මන්දල් ලාගු අස්සමිදා කියලා දැන් පොත හදාගන්නට ආ හරි එතකොට හතර තමයි එන්නේ ඉර 10 ගරයින්ඩර සයොන් හල්තේ ගරයින්ඩෝ කියන්නේ මොකද්ද මේ ග්‍රයින්ඩරේනේ ග්‍රයින්ඩරේට අවශ්‍ය නැති ඔය අපි කිව්ව 41 වෙනි පාඩේ මොකද්ද යොන්සකි යොන්සකි කියලා කියන ග්‍රයින්ඩරේ සයොන් හල්තේ භාවිතා කරන විට පොවංගෙවුන්ල් සොයා ඒ කියන්නේ පොවංගෙවුන් කියන්නේ මොකද්ද අපි කියවලේ මොකද්ද ආරස්සක ඇස් කන්නාඩි ආරස්සක ඇස් කන්නාඩි සොයා තේ කියන්නේ පැලඳිය යුතුයි ඊට පස්සේ ඔය මොකද්ද උත්තුල් කියන්නේ අර මේ යකඩ කෑලි කියන්නේ ඔය යකඩ කැබලි තොර කමයන්ස ඒ කියන්නේ අතුරට යන ගමන් මෙවන්සු දැම අපි දන්නවා ගමන් කියලා ඒක ක්‍රියාවන් දෙක එකපාරට එනකොට මෙවන්සු දාන ඒ වතුරට යන ගමන් පාපේරු තීල්සු ඒ කියන්නේ ගිනි පුරුත් වෙසි වෙලා තා තීල්සු සම්මිදා මේ මොකක් තුවාල වෙන්න පුළුවන් ඒ පාපේරු තීදා කියන්නේ ඒ වගේ ඒ පාඩමේ එදිනම තියෙනවනේ ටික මුසොරි කියන්නේ ධාරය මුල්ල කියන එක පළවෙනි උත්තරේ ඉතින් සාදාරි ඉනිමක මා එතකොට සුත්තුල් කියන්නේ යකට කෑලි සපෝ කියන්නේ මේ නැසුපෝ කියන පාර්සල එතන මේක ව්‍යාකරණ කිව්වොත් ඔල්තේ කියද ඔල්තේ කියන්නේ මොකද්ද විට ඊට පස්සේ යාතේ කළ යුතුයි මෙවන්සෝ ගමන් ඒ කියන්නේ ක්‍රියාවන් දෙක එකපාර කරනකොට මුලින් කියන ක්‍රියාපද පිළිසක අපි කියද අපි ටීවී බලන ගමන් තේමනවා නම් දෙකම එකපාර කරන්නේ මුලින් කියන ටීවී වලද ඒක පිළිසක තමයි ගමන් තාන්නේ එතන ටෙලිවිෂන් පොමෙවන්සෝ සාරල් මාසයෝ එහෙම හරි ඊට පස්සේ ප්‍රස්තාර ප්‍රශ්නයක් ආයේ තියෙන දැන් මේ ප්‍රස්තාර හතරක් එනවා කියන ඉඳ මේක හතරක් දැම්මේ හරි වියුගින් කලෝජාගා මේ පද්ව සිපෝ එනන් තේයන් තෝ ඒ කියන්නේ විදේශ කම්කරුවන් ආර මේ ලබා ගැනීම බලාපොරොත්තු වන දේ විස්තරේ ගැලපෙන එක තෝරන කියලා කියන්නේ හරි එතකොට ඒකේ තියෙන්නේ අපි දන්න වචන තියෙන්නේ කොරියන් භාෂාව කෑම තයිකොන්ඩෝ කොම්පියුටර් චතුන් චාජුම් බැල මොකටද කාර්මික බොහුණු එතකොට ඒකේ පළවෙනි උත්තරේ තියෙන්නේ චතොංචා ජොම්බි සුවබි කජං ඉංකිගා මන්සම්මිදා ඉංකි කියන්නේ ජනප්‍රිය ඒතර මෝටර් කාර්මික පුහුණු හැදෑරීම වඩාත් ජනප්‍රියයි වැඩිම ජනප්‍රියයි ඉංකි ජනප්‍රියයි හරියට දෙක තයිකොන්ඩෝ සුවබි පොදා පොදා කියන්නේ වඩා දැන් මුල් කාලේ අපි බලනවා කිව්වට ගොඩාක් පාවිච්චි කරන පොදා කියන්නේ වඩා ඒ කියන්නේ තයිකොන්ඩෝ පාඩමට වඩා योरि सूप कैंपीसी में पाड़म इंकिगा तो मानसम जनप्रिय ना वेन विधि तईकोटा कैम कटी वैडीपुर कैमीन वैडीन कैम हरने उत्तरी हर इट पास तुना कंप्यूत सूपल पद्को सिपन सरामी पारे पाड़म हजारण बलापुतल जिंजे चोल प्रमाण චෝල්පන් කියන්නේ මොකද්ද? භාගයක්. භාගයක් ඉන්නවා. භාගයක් ඉන්නවා තමයි හැබැයි කොම්පියුටර් නෙමෙයි හාංගුගේ කොරියන් භාෂා.
නෑ නෝම් සම් දෙකේ පවතිනවා අඩු නෙමෙයි භාගයක් දැක් වෙනවා පවතිනවා කි හරි ඊට පස්සේ හතර හංගුගෝ සුවබන් පද්දසිපවන් සරමි කජන් චොක්සම් මිදයකට එනවනේ වඩා අඩුයි කියන්නේ හරි ඊට පස්සේ මේ ප්‍රස්තාරයක් වාට හැමෝගෙම වැරදුණු ආර්ත්‍ය ප්‍රස්තාර හතරක් කියනවා හරි ලේසි කියලා ආවට මේ මේ වගේ තමයි එනවා ඇත්ත ඉතින් හරි මේකේ තියෙන වැරද්ද තමයි නැත්තම් මේ හැමෝගෙම වරදින්න හේතුව තමයි තාම් හංගුගින් චෝවාහනන් උන්දොන්න් චොසියාන් පියෝ ඒ කියන්නේ මේ පහත දැක්වෙන්නේ හංගුගින් කියන්නේ කොරියානුවන්නේ කොරියානුවන් චෝවාහන කැමැතිම උන්දොන් ක්‍රීඩා ගැන මේ මොකද්ද රිසර්ච් එක සමීක්ෂණය චොසියාන් පියෝ සමීක්ෂණ වර්තාවක් වගේ එක එතකොට මේ මජිමග්ගෙස ඔන්න එක තමයි දැන් නැති වචනේ මජිමක් කියනවා හම්බුනේ නැද්ද කලින් මජිමක් කියන අවසානේ අන්තිම කියන අන්තිමේ ඉඳලා අන්තිමේ ඉඳලා තූබන්චරෝ දෙවෙනි තැනට නොපන් වැඩිම ක්‍රීඩා මොකක්ද අන්තිම පැත්ත ඉඳන් දෙවෙනි තැනට වැඩි අපි කියන්නේ සමහර පළවෙනි එකම අන්තිමෙන් අන්තිම පැත්තෙන් වෙන්නේ නැති කියලා ඒ වගේ මේ මේකෙත් අන්තිම පැත්තෙන් දෙවෙනි තැන මොකක්ද කියලා තමයි අහන්නේ හරි එතකොට අවුරුදු සොල එහෙම කියන්නේ මම අන්තිම මෙර දෙවෙනි අන්තිම පැත්තෙන් දෙවෙනි එහෙම කිව්වේ එතකොට මේ මොකද්ද උත්තරේ එම් බැලුවා වෙන්න ඕනේ මේ සුයෝ පීනනවා කියන්නේ හරි ඊට පස්සේ ඊනේ ආයි ප්‍රස්තාරයක් ඒකේ තියෙනවා මේ යොන් රියොම් පියොල් කියන්නේ වයස අනු අන්න එක අලුත් වචනයක් හොඳේ යොන් රියොම් පියොල් වයස අනු වියුගින් විදේශිකයන් චුවෙප් හදා කියන රැකියාවක් කරනවා ජොබ් එකක් කරනවා කියන එකනේ චුවෙප් ඡාය රැකියාවක් කරන කිරීම තේහන් කියන ගැන විස්තර ගැලපෙන එක මොකක්ද ඒක දෙනවනේ ගැලපෙන එක මොකක්ද දැන් 125යි 100ට ඒ කියන්නේ අවුරුදු ගාන දාලා තියෙන 20යි 29 30 39 40 39 එහෙම හරි එතකොට මේ දැන් ඔය මේ 100ට ගන්න අපි කිව්ව කලින් පුරෝ කියලා කියන්නේ පුරෝ ඒ කියන්නේ දැන් චීල් පුරෝ යු සිබ් යු පුරෝ ඉසිප් පුරෝ ඉසිප් චීල් පුරෝ ඉසිප් ඕ පුරෝ එහෙම හරි එතන පළවෙනි උත්තරේ 30යි 39 අතර සේ කියන්නේ වයස හොඳේ සේගා කජන් චොක්සම් කියන 30යි 39 අතර වඩා අඩුයිලු නෑ ඒක දෙවෙනි තැනට තියෙනවනේ ඊළඟ 20 ගණන් චොල්පණි නමස්සා බාගටල් චොල්පන් මේ නෑනේ බාගයක් කියන්නේ විතර 50ට ඉන්නේ නේ ඊටවස්සේ 50 මේ ඔය තේ නෙමෙයි සේන් වලද වැරදිලා ටයිප් කරද්දි සේගා සේ බොන්චරෝ අවුරුදු 50 වෙනයි 3 වෙනි තැනට ඉන්නවනේ 50යි 59 අතර නෑනේ ඒගොල්ලෝ ඉන්නේ 4 ඊළඟ කියනවා අවුරුදු 40 අයට වඩා අවුරුදු මේ 30 අය වැඩිලු හරිනේ එතන හරි හරි ඊටපස්සේ 14 ඒකෙත් අන් තාම් ගර නිල්ගෝ මෝසේ තේහන් කරින්ජි කොරදිප්තියෝ කුමක් සම්මාතයේද කියලා තෝරන්න ඒකේ තියෙනවා චොනන් හේසායි චොනන් කියන්නේ මම හේසා කියන්නේ මොකද වැඩපොළ ආයතනයේට මම ආයතනයේට ඕජොන් අහොප්සි පුතෝ ඕජොන් කියන්නේ පෙරවරු අහොප්සි කියන්නේ නමේ පුතෝ කියන්නේ සීට නැත්තම් ඉඳන් ඒ වගේම පුතෝ කියන එක අපිට ওই අන්තිම හරියේ ව්‍යාකරණයකට හම් වෙනවා මේ මුලින්ම කියලා පාවිච්චි කරලා අර සුවයිසා පුත එහෙම කියලා කියනවා කියන්නේ මුලින්ම පසු වෛද්‍යවරට කියනවා කියලා ඒක එහෙමත් පාවිච්චි වෙන මේ කියන්නේ මුලින්ම කියලා. හරි මුලින්ම කාලයිම වගේ චොන්සින් පුත මොග්යා ඉල්ස් ජක්කල් කෝය කියලා එහෙම කියනවා. හරි ඒතර කොහොම හරි මේ පුත කියලා මෙතන සිට හවස 6 වෙනකම් වැඩසන. සොස්සි කාච්චි ඉල්හම් මිදා. හරි ඊට පස්සේ යොල්තුසි පුත. ඒකත් ඉතින් ආයි පුත ඒක 12 සිට හන්සි කාචි චොන්සින් සිගා නිම්මිද ඒක නම් තේරෙනවනේ 12 1 අතර ලන්ච් ටයිම් එක එහෙම 12 1 පැයක් තියෙනවා ඊට පස්සේ ඉරි මානල් තේනන් වැඩ වැඩි විට චොනයොක් අහොප්ති කාචි රෑ 9 වෙනකන් යාගනන් හල්තේ දසමිද රාත්‍රී වැඩ කරන්නත් පුළුවන් රාත්‍රි වැඩ කරන්නත් පුළුවන්.
එතකොට මේ ත්‍රිගන් සිගන් කියන්නේ මොකද්ද? ත්‍රිගන් හදා ඕප් වෙනවා. වැඩ අවසන් වෙනවා. ඊට පස්සේ හොයි කියන්නේ මොකද්ද? රැස්වීම මීටින් එක. රැස්වීම වෙලා. ඊට චුල්ගන් සිගන් කියන්නේ වැඩ පටන් ගන්න වෙලා. වැඩ පටන් ගන්න වැඩට යනවා දෙකටම කියන චුල්ගන් හදා. ඊට කර්ණු සිගන් කියන්නේ වැඩ කරන වෙලා. දෙක තමයි ගන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි මේ ඉගෙන ගත්ත අර සංගේ තන් කියලා කෑමක් අර රස්නේ වැඩිම දවසේ මොකද්ද රස්නේ වැඩිම දවසේ කිව්වේ ඒ අර දෙවසේ පොක්නා පොක්නාලේ කනවා කිව්වා මේ අර සංගේ තන් කියලා සුප් එකක් ඒතර ඒක ගැන තමයි මේ තියෙන්නේ හංගු සරන්දරන් කොරියන් ජාතිකයන් යොරමේ ග්‍රීස්ම ඍතුවේ තොවිරල් ඒ උෂ්ණත්වයට ඉකිකි වියස ඔරොත්තු දීම වෙනුවේ ඉකිදා ඒ ඉකිදා කියන්නේ මෙහෙම ඒක තේරුම් කීපයක් තියෙනවා ඔරොත්තු දෙනවා මැඩ පවත්නවා පරාජය කරනවා එකම දේම තමයි තියෙන්නේ එකම අදහස විහේ කියන්නේ වෙනුවෙන් සංගිතාංගල් වක්සම් මිදා සංගිතාංග මේක ලියා ගන්න දෙයක් දෙවසේ ඒ පිටිම තියෙනවා ඔය විදිහටම තියෙනවා ආ ඒකේ තවචන තුර හිම් කියලා වචනකේ දෙවසේ හිම් ශක්තිය කියලා මමත් ශක්තියක් නැතුව හිටියේ චල් තෙන්නේ ඔය කියලා කියනවා ඊට සංගිතාංගල් මන්දලන් පම්පොපි සංගිතං මන්දල් දා කියන හදනවා මන්දල කියන හදන පම්පොප් කියන ආකාරය සංගිතං හදන විදිය ඔරියුප්ති අන්සම්මිදා මොකද ඔරියුප්තා කියන්නේ අමාරු කිය අන්සම්මිදා කියන්නේ නෑ අමාරු නෑ මොන්ජෝ කියන්නේ මුලින්ම නෙම්බියේ වලඳට පුද්ගෝ දමා තක්කෝ තක්හාගෝ වෙන්නද අඩු ටයිප් වෙලා තියෙන කුකුලහා මාන සුදුලූණු තේචු තේචු කියන්නේ તો ඒක ඒ බෙචුනේ තේචු තියෙන ඊට පස්සේ ඉන්සන් කියන ජින්සෙන් දංගල් නොත්කෝ ආදී දමා නෝන් හු දැම්මට පසුව ඕරේ ඕරේ කියන්නේ වැඩි වෙලාවක් කනවීම තේම තැඹුවම හරි තේජු කියන්නේ කම ඇට જાතියක් අය මේ හරි එතකොට ඉන්සන් කියන්නේ ජින්සෙන් අර රෙඩ් කොරියන් රෙඩ් ජින්සෙන් කියන જાති ඒක මෙහෙම මේ කිව්වට ඊට වඩා දෙයක් තියෙන සංගීතායකේ අර කුකුලගේ බඩ ඒ තියෙන ටික අයින් කරලා බඩ මැදට බත් දාලා සුදුරුන් දාලා කැරට් දාලා බත් දාලා එහෙම හදන එක ඒකයි ඔය ජීන්ස් අර ෆොටෝ එකේ තියෙන ජීන්සෙන් කැරට් මේ එතකොට ඔය මේවද තෙචු කියන જાතියේ දාලා හදන එකක් ඒක නම් අර මේ මේ මිරිස් එහෙම මොකුත් නැහැ ඉතින් මේ අර කන්න පුළුවන් අපේ කට්ටිය වැඩලකේ කුකුලක තරහින්ද මේ කන්න පුළුවන් කොහොම හරි හරි ඊට පස්සේ මේ දැන් මේකේ කතාව මොකද්ද කියන්නේ කොරියන් ජාතිකයෝ මේ ග්‍රීස් මෛත්‍රියේ උෂ්ණත්වර ඔරොත්තු වීමෙන් සංගතන් කනවල සංගතන් හදන ආකාරය අමාරු නැහැලු වඳර බතුරු දාලා කුකුළු දාලා තේචු දාලා ඉන්සන් දාලා තැඹුවා වැඩි වෙලා තැඹුවම හරි කියලා කියන්නේ එතන ඒතර පළවෙනි එක සික් චුමුන් චුමුන් හදා කියන්නේ මොකද්ද ඇනොම් කරනවා ඕඩර් කරනවා කියන එකනේ එහෙම ඊට පස්සේ යොන් හෙව කියන්නේ නිවාඩු නිවාඩුව ගැන කෙවහක් කියන්නේ සැලසුම් ආන ඒ යට කරන්නේ ආ මේ චෝරි පම්පු සාදා ගන්න ආකාරය ඊට පස්සේ නල්සි ජොම්බු නල්සි කියන්නේ කාලන ජොම්බු කියන්නේ විස්තර ඔය කාල වුණේ තව වචනයක් තියෙනවා 19 වෙනි පාඩේ අග ඉල්ගි කියලා අර ඉල්ගි එමු කියලා කියන්නේ ඒක 19 120 එක 19 දේ අංකේ කොහම හරි ඒකත් උතරම ලියා ගන්නකො 40 අහුවෙච්ච වෙලාවේ මේ කාල වුණේ වගේම ඉල්ගි නැත්නම් ඉල්ගි එමු කියලා කියනවා කාල වුණේ දහනමේ පාඩමේ අග බලන්නකො අර ෆෝන් නම්බර් එක ඇත්තේ චාගොප් ඉල්ජොම් චාගොප් කියන්නේ වැඩ ඉල්ජොම් කියන්නේ කාලසටහන වැඩ කාලසටහන ඒ කියන්නේ ඒකේ අර අපිට ශ්‍රණිකව මතක් වෙන්න නම් දැන් ඇත්තට මේ පාඩම් ටික පාඩම් කරලා තිබුණත් මදි පේපර් කරලා නැත්තම් ඒවා මතක් කිරීමේ අභ්‍යාස කරලා හුරු වෙන්න ඒකට තමයි මම දැන් ඔය ළඟදී මට තේරිච්ච එකක් තමයි දැන් මේ මේ පේපරේ වුණත් දැන් මෙහෙම ඔය ලියා ගන්න නැතුව නිකන් පාඩම්ද කියලා බලන්න මේ පුළුවන් මේක එහෙම ලියාගත්තු ටික බාර බලන්න. දැන් මම හිතුවා ඒක හින්දා මේ පොතේ දැන් ওই පාඩම් ටිකේ දෙවෙනි පොතේ ඔය දැන් ඕගොල්ලෝ ලියාගෙන තියෙන ළඟ තියෙන පොතේ
ලියපු නැතිව දැන් ඒක PDF එක දිනවල ඒක දෙන්නේ කියලා පාඩේ පාඩ. ඒතර ඒකෙන් බැලුවෙන් තමන්ට පාඩම්ද කියලා පාඩම් බලලා ඒ 31 පාඩම් පාඩම් කරා නම් ලියපු නැති එකක් තියෙනවා ඒකෙන් බැලුවෙන් තමන්ට ඒ පාඩම පුළුවන්ද කියලා. ඔව් දන්නද ඒක ඒතර අල්ලගත්තා. හරි එතකොට 16 චොණන් චුග්ගුරල් චෝවාහම්බිද ඒ වෙනකම් පළවෙනිම තියෙන දේ සිංහල වගේනේ. ඒ කියන්නේ මොකද්ද? මම පාපන්දු වලට කැමති. කරේද සිගණී සල්තේ මදා. ඒ කියන්නේ ඒ එම නිසා වේලාවක් තියෙන සෑම විටම මදා කියන්නේ සෑම විටම සිගණී සල්තේ තොංග්‍රයෝ කියන්නේ එකට වැඩ කරන සේවකයෝ පා කියන්නේ හා හාම්කේ එකට කොංජං කොංජං කියන්නේ කර්මාන්ත ශාලාවේ උන්දොංජං එසෝ ක්‍රීඩා පිටියේදී මම වේගෙන් කියන්නේ ඒ වටින් දන්නේ ඉඳා ආ චුග්ගුරල් හම්මිදා පාපන්දු සෙල්ලම් කරනවා ඊට පස්සේ චුග්ගු කෙන්ගි කෙන්ගි කියන්නේ මොකද කෙන්ගි තරඟ මැච් කියන එක ෆුට්බෝල් තරඟ පොනන් ගොද්ද චෝවා හම්මිදා බලන එකට කැමති ෆුට්බෝල් මැච් බලන්න කැමති ආ චුරෝ මේ ටෙලිවිෂන් මේ ටීවී එකෙන් කෙන්ගිරල් පොජිමා තරඟ නැරඹුවා වුණාට පොදා කියන බලනවා ජිමා කියන වුණාට මේකේ පොඩි ප්‍රින්ටින් මිස්ටර් එකක් තියෙනවා කකම් කියන ඔය අකුර යටින් එන්න ඕනේ කකම් නෙවෙයි කකම් වෙන්න ඕනේ කකම් කියන්නේ ඉඳ හිට කලාතුරකින් කියන එක ඉඳ හිට ඔව් කකම් චුක්කුජං කියන්නේ පාපන්දු ක්‍රීඩා පිටිය පාපන්දු පිටියට චික් චොප් කියන්නේ භෞතිකව නැත්නම් තමා විසින් භෞතිකව ෆිසිකලි කියන එක. කගිදු හම්බිදා. ෆිසිකලි කියන්නේ භෞතිකව භෞතික කියන්නේ ෆිසිකලි දෙකම එකයි තියෙන්නේ. කගි යනවා කියලා කියන්නේ. හරි. එතකොට ආයිකම් මේක සාරාංශකයට කිව්වොත් මොකද්ද? මම ෆුට්බෝල් වල කැමති. ඒකින් හින්දා වෙලාව තියෙන හැම විටම ෆුට්බෝල් වැඩපලේ අයත් එක ආයතනයේ හිටුව තියෙන ක්‍රීඩා පිටියට යනවා. ගිහිල්ලා ක්‍රීඩා තරඟ නරඹන්න කැමති. ටීවී එකෙන් බලනා වගේම භෞතිකව පිටරේ ගිල වන්නත් ආසයි කියලා කියන්නේ. හරි පළවෙනි උත්තරේ චුවිමි හල්තොන්. ඒ කියන්නේ මොකද්ද? විනෝදාංශ ක්‍රියාකාරකම්. හල්තොන්ගේ ක්‍රියාකාරකම්. ඊට පස්සේ යොන්හු කියන්නේ නිවාඩුනේ. නිවාඩු සැලසුම්. හරි ඊට පස්සේ උන්දොන් කියුජි කියන්නේ මොකක්ද? ඔයා තුන්වෙනි උත්තරේ හරි මේ මොකද උන්දොන් කියුද කියන්නේ හීඩාටි දැන් අපි අර කී සුක්සා කියුද කියන්නේ බොඩි මෙනීත් ඒ වගේ හරි ඒ වගේ වචන එන්නවද ටිකක් ගාලා හොඳයි ඊට පස්සේ දැන් හිතන්නකෝ එතන කියලා බයට සමහරු එතන ඉන්න බය වෙනවා කියලා බය වෙන දෙයක් නැහැ නේද මොකද බය ඊට පස්සේ චාගොප් ඉල්ජොම් උඩේ කිය උත්තරේ වෙලේ එකත් ඔව් නැහැ මං හනේ හතරවෙනි 15 වෙනි පාඩේ හතරවෙනි උත්තරේ ඒකමයි වැඩ ඔව් වැඩ කරලා උත්තරේ එකනේ ඔව් උත්තරේ එක ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ පළවෙනි පොතේ ප්‍රශ්න දැන් මේව නම් ඉතින් පුළුවන් දෙවෙනි පොතේ තමයි දෙවෙනි පොතේ ටික පාඩම් කරගත්තා දැන් අපි කියන්නේ දැන් ඔයගොල්ලෝ කියන්නේ පළවෙනි එකේ පොතේ ආඩම් ගේමක් නැහැ ලේසි එහෙනම් ගහලට අපි දන්නවා කියලා මේ ඒ වගේම තමයි දෙවෙනි පොතත් දෙවෙනි පොතේ එහෙම පාඩම් කරගත්තාම හරි හැබැයි ඒකෙදි කර අමාරු ඇත්තටම 40 ඉඳන් 50 වෙනකම් පාඩම් ටික මතක හිටින්නේම නැහැ මේ එහෙම කියලා තේ හරියන්නේ නැහැ පාඩම් කර ගන්නවා ඒ වගේම අර ඔය දෙබස් ටික රූප ටික විතර නෙමෙයි පාඩමේ අග අර විස්තර වල තියෙන ඒවා ටිකත් ඔක්කොම පාඩම් කර ගන්න ඕනේ ඒ වගේ සමහර ප්‍රශ්න වල එනවා අර අභ්‍යාස වල තියෙන මැද්ද තියෙන අපිට පුරවන්න දෙන්නේ හිස්තම් පුරවන්න ව්‍යාකරණ ගලපල ලියන්න දෙන්නේ ඒ වගේ එනවා ඒවත් එනවා එහෙම පිටියු මං කියන්නේ කටපාඩම් කර ගන්න ඕනේ නැ එන ප්‍රශ්න එනවාට මේ ඒ රටා ටික අල්ල ගන්නවා. හරි 17 පමේ ඉරල් හමයොන් රාත්‍රියේ වැඩ කළොත් පම් කියන රාත්‍රියේ ඉල් හදා වැඩ කරනවා මේ වොන්දම වැඩ කළොත් තෝනල් තෝන් කියන මුදල්නේ සල්ලි තෝ පාදල් සිස්ප තෝ කියන තව පත්තා කියලා ලබා ගන්න වල සිස්ම කිව්වම ලබා ගන්න පුළුවන්. සල්ලි තව ගන්න පුළුවන්. පම් යොල්සි පුතෝ දැන් මේ කියවන එකට ඔයගොල්ලෝ නිකන් හිතනවා මේක ලේසි අපරාධේ වරද්දගත්තේ ඔය එකක් නිකන් වෙනදට වඩා තීරණ නේද රෑ 10
indang tamnal me labana tamnal ilanga dawase ne labana dawase kiyala api kiyanne ne ilanga dawase kiyala kiyanne tamnal a acchi misossika ude 6 wenakan pame ilhanan gosegi temune raatriye weda karana hinda सिगाप क्या ने पैर बैठू पटे अरो तो पास तो क्या तावा लाभिनो हर आय की वत्ते में पामे रात्रिये इल हमें वैध करो तोनल मुदाल तो पादल से तावा लाभागार ना पुलवा पादल से इसमें दा पाम योल सी पुतो रह दहाई नगान तामनाल यशोस सिगाची आईलांग दाव से उदय हाय वे नगान वैध करो पामे इल हनन गोस ගොසිකි තෙමුනේ රාත්‍රියේ වැඩ කරන නිසාවෙන් සීග අපි පැය වැටුපට රෝ තව එකක් මොකක්ද ලැබෙනවා කියලා කියන්නේ. චුහියෝ සුදාන් කියන්නේ මොකක්ද? සතියන්ත දීමනාව. ඔය සතියන් දීමනාව ගැන අපිට මේ පාඩම කරන්න බැරි මාද කොහොම හරි මේ කරුපන්ති වල කියන්නේ නැති මේ සතියන්ත දීමනාවට මෙහෙම කතාවක් තියෙනවා. ඒ කියන්නේ කොරියාවේ ඉරිද රිවාඩුනේ. ඉරිද රිවාඩු ඊ ඉරිද වැඩ කරන තත් පරිදි ලංකාවේ කොහොමද ඉරිද රිවාඩු ඉරිද පරිදි දෙනවා ඉරිද නිවාඩු මේ දෙන්නේ නැහැ නේ මෙහෙ දැන් ගොඩාක් ආයතනවල මේ රජේ ඒවා නම් දෙනවා ඇති පුද්ගලික ආයතනවල දෙන්නේ නැහැ මේ දවස් දැන් ඉරිදා නිවාඩුන දවස් හතර දවස්ෙන් හතරක් අයින් වෙනවනේ එතන 26ට වගේ තමයි පඩි දෙන්නේ එහෙම දැන් කොරියාවේ එහෙම නෙමෙයි ඒ ඉරිදාටත් එක්කම තමයි පඩි දවස් 30ට පඩි දෙනවා ඒ එතකොට හැබැයි එක කොන්දේසියක් තියෙනවා ඒ කියන්නේ සතිය දවස් 7 හතේ නේ පහේ මැද වලට යන්න ඕනේ ඒ කියන්නේ අපි කියමු දැන් බදාද වලට ගිනයි කියලා එහෙම වුණා වැඩ නුගිද කොහොමද පඩි කපනවා ඒ වගේම ඉරිදක දෙන්නේ නැහැ. එහෙම නීතියක් තියෙනවා. ඒ කියන්නේ ඒක දාර වෙනදෙර කියනවා නම් සතිය දවස් 5ම වැඩ කරපු එකට අර දීමනාවක් හැටියට නැත්නම් බෝනස් එකක් හැටියට තමයි ඉරිද නිවාඩුවට මේ සල්ලි දේවල්. ඉරිද නිවාඩුවට සල්ලි දේවල්. ඒතර ඒකට තමයි කියන්නේ මොකද්ද මේ චුයෝ සුදන් කියන සතියන්ත දීමනාව. නැත්නම් වෙනදෙර කියනවා ඒගොල්ල හැම සතියකම සතියක් වැඩ කරලා දීමනාවක් දෙනවා. ඊට පස්සේ යාගන් කන්මු සුදාන් කියන්නේ නයිට් ඇලවන්ස් එක තියෙනවනේ ඊට පස්සේ යොන්ජන් කන්මු සුදාන් කියන්නේ ඕටි ඕටි වලට තව නමක් කියනවා ජනොප් කියලා කියව ජනොප් කියලා කියන ඊට පස්සේ හියුවිල් කල්ල සුදාන් කියන්නේ මේ මොකද්ද නිවාඩු දින මොකද්ද නිවාඩු වැඩ දීම दाखुन प्रदेश दाखुन लाखी मेह कोरिया दाखुन प्रदेश ඉත්නන් තිබෙන මන්දරෝ ඒ කියන්නේ මොනවා හරි හිතන දිනක තමයි හදලා ගියත් මන්දරෝ හදලා සෝගම ලුණු සෙන්සින් හැමදා ලුණු උත්පාදනය කරන ලුණු උත්පාදනය කරන හරි එතකොට මේ යංකේ ජං කියන්නේ මොකද්ද කුකුල් පාම් එක කුකුල් පාම් එක නැත්නම් කුකුල් ගොවිපල සිංහලෙන් කියනවනේ मेहदीना ඒ කතාවට ගිහිල් හතියක් දෙයක් වැඩ කරනකොට රහයන් ගන්නවා මේ දීවර හරියන්නේ නැහැ හරි අසාධාරණ නිෂ්පාදන කට්ටිය නිකම්ම ඉන්නේ පඩිත් වැඩි මේ දීවර වල පඩිත් වැඩි වැඩත් වැඩි කිය කිය ඒක ඉතින් මෙහෙදී අර පාඩම් කරලා තියෙන කම්මැලි කමයි අමාරු කමයි හින්දා නේ මේ දීවරේ කරන්නේ ඉතින් දීවර ගන්නෙ කොහොම හරි ඉතින් මේ දීවර වල නිෂ්පාදන යන තියෙන හොඳයි ඉතින් අර කට්ටිය ලකුණු අඩුවෙන් බලන්නේ නැහැ දීවර දාන්න නැත්නම් දීවර වල රහයන් කරුවා දීවර දාන්නේ නැහැ
හැබැයි මොන ඇන්ඩි ඇන්ඩියා වඩන්නේ පහ තුනයි. ඊට පස්සේ කොහොම හරි පැනලා හරි නැතුව හරි ඒකම් පැනෙ මිදලා හරි ගානට සෙට් වෙනවා. කොරියාවට. ඒකද අපි කියන්නේ දීවර දාලා හරි එහෙට යන්නේ කවටමයි කියන්නේ. ගියාට පස්සේ කොහොම හරි මේ තමන්ට මේ අඩුමාන ගියා දුරක් හදා ගන්න හරි මොකක්ද දෙයක් කරගන්නවනේ. මේ හිටියොත් ඒකත් නැහැ. ඒ කියන්නේ ඔය ඒ බෑර කිම් කියලා જાතියක් තියෙනවා. මේ දැන් ඔය එක්කෙනෙක් ඊයේ කතා කරා මේ මේ අර තිලින මේ ඒක ඉන්න තැන මේ ඒ කියන්නේ උදේ 6 ඉඳන් හවස 5 වෙනකම් වැඩිලු 1000ක් වත් නිවාඩු නැහැ. දැන් නම් ඔය දැල් සුද්ධ කරනවා හොදනවා ඒවල තියෙන්නේ. දැන් අර කාලේ මුහුදු ඒවා දැල් මුහුදු එල්ල කාලටත් එහෙමලු. ඒතර පාන්දර 2ට 3ට වැඩ පටන් අරන් ඒත් 6 විතරකම් වැඩලු මේ නිවාඩුවක් නැහැ. හයියෙන් වැස්සොත් වාරකම් ඒ වගේ ඒවා ඉතින් එන්නේ මාස තුනකට සැරයන්නේ අයියෙන් වයින් එහෙමලු තියෙන්නේ. මේ ඒතකොට ඒ කිම් මේවා අල්ලගෙන ඉන්නේ එහෙමත් කෙනෙල්ලු මේ නැත්තම් ගොඩක් අය පයින්නවල. හැබැයි අල්ලගෙන ඉන්න මන් දැක්ක ඊයේ YouTube එකේ වීඩියෝ එකක් දාලා තිනවා ඒක සමහර group වල දැම්මත් එක්ක මේ බලන්නේ කියලා ඒ කිම් කම්පැනි වැඩ කරන අය. කොහොම හරි මේ ඒක ඇර දැන් කොරියාවේ යනකොට තව එකක් තමයි මේ අර මේ මේ පඩි හම්බෙනවා වුණාට මේ දරාගෙන ඉන්න හැකියාව තිය වැඩ කරන විතර නෙමෙයි තනිකම පාළුව දැන් මෙහෙදි නිකන් ගෙදරට වැඩල්ලාට පස්සේ තේ හදලා දෙන්නයි ඇඳුම් හොදන්නයි බත් බෙදලා දෙන්නයි කට්ටිය ඉන්නවා ඒව රහ නැත්තම් බඩින්න හදනවනේ කට්ටිය දැන් එහෙදි එමුකුත් නෑ තනියෙන් ඒ ඔක්කොම කර ගන්න ඕනේ කතා කරන කවුරුවත් ඇත්තෙත් නෑ දුක කියන කවුරුවත් ඇත්තෙත් නෑ දුක දැන් මෙහෙ ආයට කිව්වත් වැඩකුත් නෑ ඒක හින්දා අර ඒකේ අමුතු මේ ෆීලින් එකක් තියෙනවා ඒක කොහොමද දරා ගන්න මාසුරක් විතර යනවා ඉතින් මේ කොහොම ගියත් ඒක දැන් අපි දැන් දැනුවත් කරලා යන්නේ කොහොමද? නිකන් තනිකම පාළුවක් එපා වෙන ගතියක් මේ වැඩි මොකද මේ මුක් කරගත්තේ මොකද්ද ලංකාවේ කරපු රස්සා කරන් හිටියා නම් හොඳයි. ඔය එකක් එනවා පළවෙනි මාසුනේ හතරේ. ඊට පස්සේ ටික දහක් ගියාට පස්සේ ඒව හරියනවා. හරි. ඊට පස්සේ යංකේජන් කිව්වා මාළුපාම් එක යංසිජන් කිව්වා ඊට පස්සේ යොම්ජොන් කියන්නේ මේ ලුණු ලේවාය. ඒකේ මේ පාඩමේ 47ද කොහෙද පාඩමේ අත නැත්තම් හය අර දීවර සම්බන්ධ විචාරය අග පිටුවේ තියෙන. ඊට පස්සේ චුක්සා කියන්නේ ගව මඩු. හරි ඊට පස්සේ 19 එකේ ඔය නිකන් ලොකුවට තිබුණට පස් මේ ඡේදයක් වගේ ඒකේ මේ අමාරුව තමයි කියලා මුකුත් නෑ සරල නිකන් අපි අර ඔව් 15 වෙනි පාඩමේ වෙනකන්වත් දන්නව නම් ඒකේ වචන ටික ඔක්කොම දන්න. හරි එතකොට ඒකේ තියෙනවා මේ 19 ඊගරී නෙවම්කවා කතනකස මේ ඡේදයේ විස්තරයට සමාන එක මොකද්ද කියලා නෑන්. හරි හක්කේ ඔය කල්තේ හක්කේ කියන්නේ පාසල් ඒ පාසලට කදා කියලා යනවා කල්තේ කියන යන විට නැත්නම් ඉස්කෝල යන විට චිබ් අපේ ගේ ඉස්සරහා හයන් කියන්නේ සුදු පාට කියන එක සුදු කං අජිගා කං අජි කියන්නේ බලු පැටියෙක් හන්මරි ඉත්නන් ගොසල් පෝස්සම් මිදා සුදු පාට බලු පැටියෙක් ඉන්න එක දැක්කා ඉස්කෝලේ යනකොට තමයි දැකලා තියෙන්නේ. හරි ඊට පස්සේ කරොන්දේ ඒ වුණාට හක්කයෝගා කට්නාගෝ පාස ඉවර වෙලා නැත්නම් ඉස්කෝලේ අපි කියන්නේ ඇරලා කියලා ඉස්කෝලේ ඇරිලා චිබේ වසල් තේදු ගෙදර එන විටත් ඉස්කෝලේ ඉදර විටත් ක කං අජිගා ඒ බලු පැටියා උරිජි අපේසෝ ඉස්සමිදා අපේ ගේ ඉස්සරහා හිටියා. සස්සමිදා. ඊට පස්සේ අමා කියන්නේ මොකද්ද? සමහර විට. සමහර විට කිරල් කියන්නේ පාර ඉරපොරින් කොත් කත්සමිදා. පාර අමතක වෙලා වගේ. ඒක වලු පැටියට පාර අමතක වෙලා. බල්ලන්ට පාර අමතක කරන වතුර පාරක් මැද්දෙන් ගියොත් එතනින් එහා ඉව නැති වෙයි. හරි ඊට පස්සේ වතුර පාරක් දිගේ නෙමෙයි හරහා ගියොත් හොඳයි වතුර පාර රහු කරන් ගියොත් දිගේ ගියොත් එක දිගේ වෙන්න තියෙන්නේ මේ හරි ඊට පස්සේ කරසේ නාන මම නම් ක කං අජි ඒ බලු පැටියව චිබර නිවසට තෙරිගු තොරවාස රැගෙන ඇවිල්ලා කෙකති කියන්නේ පිරිසිදුව ඔය නානවට කියන වචන තමයි මොග්යෝ මොග නාවලා
না বলা সিকিউ না বলা মোগল কোথায় যুব সভ্য খানা দেয় হলো দুন করিগো এবা গেম চং আই এ কাং আজি এখানে এই বালুপেটি আগে চং এখানে আইতিকারে আইতিকারে বালুপেটি আগে আইতিকারে ইরাপরিন বুনন এখানে নেতিবিচ্ছ কেনা ইল্লা খাতি দেনুন দেন রাগো খিয়েলা সোসো লিয়েলা এবার তে উরি চিপ আপে গেদর তেমুন আপে এখানে তেমুন আপে গে গে ইসরা পুতোস্তব দেন নিমা ক্যালে বাল্যে খোয়া গাতা ইন মে আইতিকার ইনমা খিয়ার নাকি ইরবাস কিনা করোনা করোনা কে নামুত কিনে কেন নামুত হান্দাল চিনাদ এখানে মাসেয়াক গাত উনাত এত মাসেয়াক পাহ উনাত চুইনি এখানে হিমিকার বেক আইতিকার বেক আর নাতা নেজি আনাস্তম মিদা এতি উনে নে এত আইতিকার এক খোয়া গান বেরি উনা এত ইদ্রি পাত্তুন নে আইতিকার ইরবাস কিনা করেসো করেসো কে নেমনি সা উরি কাজোগ নাপে পাউলে আয় খ কাং আজ এ বালুপেটি আব কিউ গিরো হেস মিদা হাদ মুই কিউ কিউ দা কে হাত হাদ না আতি কর না কে আতি কিউ নানন আচু কিপস মিদা মামনা গোডা সতুরু দেখ ওরিয়া বালু খানো কি বড় হেম বালু হাদ না তিন নে আমার গেল লাম হেম টাউন নলে বড়া গনে না আর পড়ি জাতি বালু বালু এন ছুটি বালু লোক এ নাতি উং হেম এবাগে মে কানা কাটি কানা হয় তিন হেম দেপাত্তে বা তিন আমার লোক বিবেচনে কুত্তিন রাটায় তুলে বালু কানো হয় কি කවුරු අත්තර මං කල්ලුත් කියන්නේ බලෙන් කන්න දෙන්නේ නැහැ. ඒ බලුපත් කිලෝ රුපියල් 10 15000ක් කරා ඉතින්. එහෙම හින්දා මේ බලෙන් කන්න දෙන්නේ නැහැ කාටවත්. හරි ඊට පස්සේ හක්කේ ඔය කට්නාගෝ චිබේ කමෙවන්. ඒ කියන්නේ ඉස්කෝලේ යන්න ගෙදර ආවම කාන් ආදි බලු පැටියා කොරි හොල්ද එක නැට්ට කොරිගේ නැට්ට හොන්දල්ද කියන සොලවල නැට්ට සොලවල නාන මාව පන් ගප්පි ඒ කියන්නේ සාදරයෙන් මත් පිළිගන්න පන් ගප් සම්මිද සාදරයෙන් පිළිගන්න එක ඒ බල්ලු පැටිය කාලේ නෙමෙයි කොහොමද බල්ලෙක් කියලා එකසේ දිනවා ගෙදරට එනකොට පැටිය කාලේ දකලා දනවා මේ නැට්ට වල විතරක් ඉන්නවා ඇඟේ තපයිනවා පූසන්ගේ නම් එහෙම ගතිය කැත්තේම නැහැ උන්ට උනා විතරයි මේ අපි මතක් වෙයි එච්චරයි හරි එතකොට ඔක තමයි විස්තරේ ගැලපෙන එක වාද කියලා යහන් කං අජිනන් ඔන්ජනා හක්කේව මූන් ඔන්ජනා කියන ඕනම වෙලාවක නේද බලු පැටියා ඕනම වෙලාවක ඉස්කෝලේ දොර ඉදිරිපිට නානන් කිදරේ මාව බලා ඉන්න ඉස්කෝලේ දොර ඉස්සරහා මාව බලන් ඉන්නවා මං එනකම් බලා ඉන්නවා හරි ඊට පස්සේ දෙක ඉරපොනින් කං අජිරල් නැති වෙච්ච බලු පැටියා හන්දල් මානේ ඒ කියන්නේ හන්දල් මානේ මාසයක් ඉවර වෙලා චජාසු කිප්තම් මිදා හොයාගත් විදිහ සතුටුයි නැතිච්ච බලු පැටියා මාසයක් ගිහිල්ලා හොයාගත් විදිහ සතුටුයි කියලා කියයි ඊට පස්සේ 3 උරි කජගොන් කිරල් ඉර ඒකේ ඉතුරු කියලා ටයිප් කරලා නැහැ කම් පාර අමතක වෙච්ච නැත්නම් මොකද කියලා මම්මුලා වූ පාර හොයාන වලු පැටියව මේ කාන් අජිරල් කිව් ගිරෝ එස් එම් ඉදා හදන්න තීරණය කරා ඒක තමයි උත්තරේ 3 වෙනි එක ඊට 4 හයන් හයන් කියන්නේ සුදු පාට කාන් අජි බලු පැටියා යෙප්පස ලස්සන හින්දා සිජන් එසෝ පොලෙන් පොලේ වුණනම් වැඩියට තමයි හොඳේ හන් මරි සස්ස මිදා බල්ලෙක් ගත්තා මිලදී ගත්තා හැබැයි ඔය ෆිල්ම් වල එහෙම පෙන්නන පොලේදී කුකුලන් එහෙම එහෙම පිටින් බරන් ගාලේ වට්ටි දාන් ගාලේ එවලම කපලා දෙන්නේ
කොරියාව එහෙම නැහැ ඒ චීනේ තමයි තියෙන්නේ මාල් නම් ඒ වෙලාවෙම කපලා දෙනවා උ දැක්කට පස්සේ ගියේ මුල් දවස්වල නිකන් එපා වෙනවා ඒ කියන්නේ මේ මාළු එතන අයිසිජාන් කියලා වෙනවා මාළු මේ පොළ මාළු වෙළඳසැල කියලා වෙනම ඒරියා එකක් තියෙන පොලක් වගේ ලොකු පෙන්වට පස්සේ බේසන් වල ඔක්සිජන් දාලා එහේ මාළු තියාගෙන ඉන්නේ ඒ වෙලෙම කපලා දෙනවා ඒ එතකොට මේ මොකද්ද මාළු වගේ අර පෙල්ල කෑල්ල ගහනවා නැති පාස කරලා දීලා තියෙනවා ඒව මං කාලා තියෙනවා කිරි රායි වේලා නෙවෙයි අමුවෙන් මොන වේලද මේ කිරි රායි හැම මාළු ජාතියක්ම කන්නේ නැහැ මම හිතේ ඕ ඒ කියන්නේ ඒක වෙනම තියෙනවා සිත්තම් තියෙනවා වෙනම වෙනම දැන් මේ පොළ තියෙනවා වගේම පොළලන් ගෙදර කන්න අරන් යන්නේ එහෙම නැත්නම් සිත්තම් කියලා කනකොට මේ මාළු ටැංකේ තියෙනවා මේ ජාතිය මාළු කියලා ඒවලම අල්ල කපලා දෙන්න ඒ කියන්නේ මාළු කියන්නේ ඒක ඒක රටාවක් තියෙනවා මාළු ආව ඊට පස්සේ අර හැම ගහලා ඉඳලා හොදන්නේ නැහැ ඔය ටවල් එකකින් වගේ අර මේ තෙත ගතිය යවලා ඊට පොඩි පොඩි පෙති වලට කපලා පළංගාන ලස්සන්ට තියලා මේ තමයි මේ ගේන්නේ ඊළඟට සෝස් ගාලා ඔය කිම් මේ කිම් කිත් එක්ක අර සලාද කොලා තියෙන නමලා එහෙම තමයි කන්නේ ඉතින් කොහමද ඒක කන්න ඇත්තටම අමාරු කන්නේ මේ කිරි රායි හරි ඒ හැබැයි මම ඔය කාලන අර තව එකක් තියෙන ඔය කොරියා හීදලා කාලේ කනවා මේ බූවල්ලු පැටව් පැටව් එහෙම පිටිම කටේ දාන කනවා ඒක නම් මම කාලනේ බූවල්ල පැටව් ඒ බූවල්ලු දැකලා තියෙනවනේ පැටව චුට්ටි පැටව මම කනවා ඔය කොරියෙන් කට්ටිය එහෙම කටේ දාගෙන කොරියෙන් කට්ටිය අපේ වුණ කනවා මම නම් කන්නේ කෑවේ නැහැ ඒ කියන්නේ ඒ ඒ වෑන් තමයි ඒගොල්ලන්ගේ අර මේ ඔය හීතල කාලේ සාමාන්‍ය දෙමින්ද ජීවත් වෙන්නේ ඒ කියන්නේ මේ හිමට කොරොත් දීලා එහෙම ඉන්නේ ඒව කන හින්ද හරි ඊට පස්සේ 20 අන්තිම එක ඊගරි තතතහන් මැද්දේ මේ දෙදේට ගැලපෙන කොහොමද කියලා කියන්නේ හරි එතකොට කියනවා යෝජම් උරි හේසයි මේ දවස්වල අපේ වැඩපොලේ ඉරිමානස වැඩ වැඩි හින්දා චොනන් මම සමිල් තොංගාන් යාගල් හසමිද කියන්නේ දින තුනක් පුරාවට නයිට් කළා රාත්‍රී වැඩ කළා දින තුනක් පුරාවට නයිට් කළා ඒ කරන්දේ කරන්දේ කියන්නේ ඒ වුණාට ඔනල් අචිමේන අද උදේ යොරිනාගෝ උනාරගෙන ඔන් මොමි කියන්නේ මුළු ශරීරයම මුළු ඇඟම කියන්නේ මුළු ඇඟම අප්පසෝ රිදෙන හින්දා නැත්නම්කට මුළු ඇඟටම අමාරු හින්දා ඉරනල් සුගා ඔප්සසම ඉඳ නැගිටින්නත් බැරි වුණා ඇඟටම අමාරු හින්දා නැගිටින්නත් බැරි වුණා ඊට පස්සේ කරේසෝ කරේසෝ කියන්නේ එම නිසා ඒක හින්දා චොනන් මම ඔනල් අද කෙල්ගන් හාගු ඒක කෙල්ගන් හදා කියනවා වැටන ඔකෙන් ඉන්නවා ඒක නොදන්නා වැටන ඔකෙන් ඉන්නවා කියන්නේ මුදාන් කෙල්ගන් හදා මම අද වැටන ඔකෙන් ඉඳලා චිබේසෝ ගෙදරදී සියස්සම් මිදා විවේක ගත්තා දැන් අතර මේකේ මොකද්ද මේ කිලි ඉලා තියෙන්නේ මේ මම එක දිගටම දවස් තුනක් නයිට් කළා ඒකෙන් හින්දා අද උදේ උණ අරගෙන ඇඟටත් අමාරුයි මම නැගිටින්නත් බැරි වුණා ඒකෙන් හින්දා මම අද වැඩට යන්න නැතුව ඉදිරිය ඉඳන් විවේක ගත්තා ඔකට විතරේ අනේ උත්තරේ මොමි අප්පාසෝ පෙන්ගොනේ ඉබෝන් හදන ගොත් ඒ කියන්නේ ඇඟට අමාරු හින්දා රෝහලට ඉබෝන් හදා කියන්නේ ඇඩ්මිට් වෙන රෝහලේ ඇඩ්මිට් වෙන නැත්නම් රෝහල් ගතව ප්‍රතිකාර කරන එක රිබෝන් හදා ඇඩ්මිට් වෙනවා. එතකොට ස්පිටාලේ මොකද ටිකට් කපන මොකද කියන්නේ? තෙවොන් හදා. හරි. ස්පිටාලේ ඕපන් වෙනවා කියන්නේ නැහැ නේද? ටිකට් කපනකොට. හරි. ඊට පස්සේ හේසායේ කමන්තු දාගෙන අස් වෙනවා කියන්නේ. ආයතනෙන් අස් වෙන අස් වෙලා කමන්තුක අස් වෙලා තාරන් ඉරල් චත්නන් ගොත් වෙනත් වැඩක් හොයාගන්න එක. ආයතනෙන් අසලා වෙනත් වැඩක් හොයාගන්න එක. ඔය නර්න් ගොත් කියන කරන එක කියලා අපි 20 පාඩම විතර පස්සේ තිබ්බ ව්‍යාකරණයක් හැටියට. රෙදි හොදන එක. එහෙම කියලා. එතකොට මේ තුන්වෙනි එක
কনমোহন নাল হেসায়ে নাকাজি আনন্দগত ওয়েডাকান দিনে ওয়েডার নয় নেক এগদা উত্তর এ সারালা লেসি ইরাসে হাতর তিগান সিগান ওহুয়ে পাম নত্যকাচি ইলহান গোস এ কেয়ানে ওপেন বেলাবে হাবস রে পারাকুই নাকা বেড়া করনে প্রমাদ নাকা বেড়া করনে হার এটা মেয়েকে মেয়ে রেকর্ড লাতি বাম মেয়েকে ইউটিউব পেট